of music. මම සාමාන්‍යයෙන් ඇහුවා මේ අපේ ආත්ම ජයසේකර මහත්මයන්ගෙන් ඇහුවා සාමාන්‍යයෙන් බැටාලියන් එක කීයක් ඉන්නවද කියලා. එතකොට 600ක් 750ක් අතර ප්‍රමාණයක් ඉන්නවා කියලා. එහෙම බැලුවොත් මෙතන බැටාලියන් 30ක් 40ක් ඉන්නවා. එහෙනම් මේ සංඛ්‍යාව ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් සංඛ්‍යාවක් ජයග්‍රහණය සඳහා කැඳවාගෙන යනවා. එනිසා මම හිතන්නේ ඔබට බලන්න පුළුවන් ඉදිරි මාධ්‍ය හැසිරීම සමහර දේශපාලන අධිකාරිවලින් අයගේ කෝපාවිෂ්ඨව කරන ලද තර්ජනාත්මක ගර්ජණයන් ඉදිරි දින කීපය අපිට දකින්න පුළුවන්. මා දන්නව ඔවුන් විශාල ලෙස කලබලයට පත්වෙන සමුළුව තමයි මේ සමුළුව. මෑතකදී බුද්ධි අංශය විසින් වාර්තාවක් ඉදිරිපත් කර ආණ්ඩුවට ඒ වාර්තාවේ ප්‍රධාන කරුණු දෙකක් පෙන්වලා දුන්නා. එකක් තමයි විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ නැගිටීම ඔවුන් ජාතික ජනබලවේගයේ පිළිබඳව විශාල උද්‍යෝගයකින් උන්නත කාමීත්වයකින් මැදිහත් වීම ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වළක්වන්න බැරි බවට දෙන සංඥාවක් කියලා. දෙවැනි එක තමයි බුද්ධි අංශ වාර්තාවේ තිබුණේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමාජිකයින් ග්‍රාම සේවා වසමේ සිට ආසනය දිස්ත්‍රික්කය ජාතික වශයෙන් ඉතාමත් ප්‍රබල ජාතික ජනබලවේගයකට අනුබද්ධව ගොඩනැගෙමින් තිබෙනවා. එහි නැගීම, එහි පිබිදීම, එහි උද්‍යෝගය සහතික වශයෙන් ජාතික ජනබලවේගයකට ජයග්‍රහණයක් ගෙනෙන බව. එනිසා එම වාර්තාවෙන් කිව්වේ මේ ගැන ටිකක් හොයලා බලන්න කියලා. මේ ගැන අවධානය යොමු කරන්න කියලා. හැබැයි too late. අය කවර කුමක් කිව්වත් මේ නැගීගෙන එන බලවේගය, විස්ථාපිත වී තිබෙන බලවේගය කිසිසේත්ම ආපසු වරවන්න බෑ. සහතික වශයෙන් තවත් ශක්තිමත් වෙමින්, තවත් වර්ධනය වෙමින්, තවත් ජනතාව අතර ප්‍රසාදය දිනා ගනිමින් සැප්තැම්බර් මාසේ 21 වෙනිදා නියත ජයග්‍රහණය දක්වා මේ ගමන ඉදිරියට යනවා. අපිට ඇස් පෙනෙනවා නම් මේ රට තුල සිදුවී තිබෙන සිදුවීම් අපිට තේරුම් ගන්න පුළුවන්. අපිට කන් ඇහෙනවා නම් පොදු ජනයාගේ වේදනාවේ ඛේද වාචකය අපිට ඇහෙනවා. අපිට හදවතේ තෙතමනයක් තිබෙනවා නම් අපේ රටටත්, අපේ මාතෘභූමියටත්, අපේ රටේ ජනතාවටත් අත්වී තිබෙන ඛේද වාචකය පිළිබඳ අපිට කම්පනයක් තිබෙනවා. එනිසා හුස්ම ගන්න, ඇස් පෙනෙන, කන් නැසෙන කිසිවෙකුට මේ ව්‍යසන යමුවේ අහක බලාගෙන ඉන්න අයිතියක් නෑ. අපිටන හැම පුරවැසියම වඩා සක්‍රීයව මේ සිදුවෙන කෝලම් මදිද? මේ සිදුවෙන කෝලම් මම කියන්නේ අවුරුදු 75ක ඉතිහාසෙ චුට්ටක් පැත්තකින් තියලා මේ පහුගිය සති දෙක බලන්න. මොකද්ද මේ දේශපාලන සිද්ධ වෙන්නේ? පොට්ටුව කියලා දේශපාලන කඳවුර තුනට බෙදිලා පොට්ටුවේ ජාතික මෙහෙයුම් නායක, මම දන්නේ මොන ජාතික මෙහෙයුම් නායක කෙනෙක්ද කියලා, රෝහිත අබේගුණවර්ධන. මොකද කයි පහුගිය කාලේ දුන ජාතික මෙහෙයුම් පාලක දෙකක් හරි. එයා මොකද කරන්නේ? අද ප්‍රසිද්ධියට පත් කරලා දෙනවා ඔහු යනවා රනිල්ගේ සහායට කියලා. ප්‍රසන්න රණතුංග ඔහු කැමර දීලා කියනවා ඔහු යනවා රනිල්ගේ සහායට. මහින්දානන්ද අලුත්ගමගේ ඔහු කියන ඔහු යනවා මහින්දගේ සහායට. රත්වත්තේ
ඔහු කියන ඔහු යනවා මහින්දගේ සහයට, රනිල්ගේ සහයට. මොකද මේ පෙන්වන්නේ? මේ තරම් අප්‍රසන්න දේශපාලන සිදුවීම් අපේ රටේ දකින්න පුළුවන්ද? ප්‍රසන්න රණතුංග කප්පම් ගැනීම පිළිබඳ චෝදනාව ගොනු කරනකොට අගමැති රනිල් වික්‍රමසිංහ මහින්දානන්දගේ වංචා චෝදනාව අධිකරණ හමුවේ නඩුව ගොනු කරනකොට අගමැති රනිල් වික්‍රමසිංහ රත්වත් වෙලා හිරගෙවල් වලට පැනලා සාමාන්‍ය හිරකරුවන් ගෙනල්ලා පිස්තෝලේ ඔලුවට තියනකොට, පිස්තෝලේ ඔලුවට පිස්තෝලේ තියනකොට රනිල් වික්‍රමසිංහව දන්නම නොදන්නයි නෙවි. මොකද මේ සිද්ධ වෙමින් තිබෙන්නේ? එනිසා මේ කැතපන්නේ දේශපාලන සූදුව අපේ රටේ අවසන් කළ යුතු නැද්ද? අවසන් කරන්න ඕන. දැන් අනිත් පැත්තෙන් සජබ කඳවුර බලන්න. සජබ කියන දේශපාලන ව්‍යාපාරය ගොඩනගනකොට එයි සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා. දැන් සජබේ සභාපති එළියේ, පොහොට්ටුවේ සභාපති ඇතුලේ ජීයේ. ගුණ දේශපාලනද මේක? මේ කැතපන්නේ දේශපාලනයක් විතර සිද්ධ වෙන්නේ නැද්ද? නෞකාව ගිනිගන්නකොට ඉතාමත් වාසි සහගත ප්‍රතිලබ ලබා ගැනීම සඳහා අපිට තීන්දු තීරණ ගත යුතුව තිබුණා. හැබැයි තීන්දු තීරණ වළක්වන පාර්ලිමේන්තුවේ අතිතරන් ඉදිරිපත් කළ දෙන කරුණු රටට අවාසිදායක ලෙස එම මෙහෙවපු නාලක ගොඩ හේවා සජිත් ප්‍රේමදාසගේ දකුණු අත. කැත නැද්ද මේ දේශපාලනය? ඉතින් මේ සිදුවීම් ටිකද මදිද අපේ රට නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය පෙන්නුම් කරන්න? මහින්ද රාජපක්ෂට අප්පච්චි කියපු නේද? අප්පච්චි කියමින් හිටපු එස් එම් චන්ද්‍රසේන මහින්ද රාජපක්ෂට අප්පච්චි කියමින් හිටපු රෝහිත අබේගුණවර්ධන දැන් රනිල් අප්පච්චි වෙනවා. දැන් අප්පච්චිලා දෙන්න ලැජ්ජ නැද්ද මේ දේශපාලනේ? මම අහන්නේ එකයි, මේ සිදුවන සිදුවීම් වලින් පෙන්නුම් කරන්නේ කුමක්ද? අපේ රට මේ දේශපාලන පුරපිටිය මොනතරම් කැතද, මොනතරම් අප්‍රසන්නද? මහින්දානන්ද අලුත්ගමගේ කියනවා, රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට අරගෙන හිරේ දානකම් නින්දයන් නැහැ කිව්වා. හැබැයි දැන් මහින්දානන්ද අලුත්ගමගේ රනිල් වික්‍රමසිංහගේ ඔඩක්කුවේ නිදි. කැත නැද්ද මේක? මේක කැත නැද්ද මම? බන්දුල ගුණවර්ධන එයා පහුගිය චන්ද කාලේ පත්තරේ දැන්වීමක් දැම්මා. මහා බැංක්, මහා දවල්, මහා බැංකුවේ මහා වංචාව එලිදරව් කරපු ප්‍රඥයා අංක 16න් කොළඹට කියලා බන්දුල. දැන් ඒ බන්දුල රනිල් ගාව. දැන් මහා බැංකු හොරත් එතන, එයා කියන්නේ යන්නේ එලිදරව් කරේ කියලා. එලිදරව් කරපු කෙනත් එතන. මොන කැත දේශපාලනයක්ද මේක? මම කියන්නේ වෙන සිදුවීම් මනින්න එපා. මේ ඇති වෙච්ච සිදුවීම් ඇති මේ කැතපන්නේ දේශපාලන අපි අවසන් කළ යුතුයි. දේශපාලන වගකීම් සහිත වෘත්තිය, දේශපාලන ජනතාව අතර සම්මුතියක් තිබෙනවා. දේශපාලන රටේ පුරවැසිය මාතෘභූමිය පිළිබඳ වගවීමක් තියෙනවා. මේ කිසිවක් සැලකිලට භාජනය කරන්න නැති දේශපාලනයක් තිබෙනවා. එහෙට මෙහෙට පණින, මතකද වසන්ත සේනනායක කියලා කෙනෙක් හිටියා, මතකද? අර දින 52 කුමන්ත්‍රණ වෙලාවේ දවල් රනිල් ගාව, රෑට රනිල් ගාව, සමාවෙන්න රෑට මහින්ද ගාව, ආයේ දවල්ට රනිල් ගාව. හරිද? ඉතින් එහෙට මෙහෙට පණිනවා. හරිද? මම පාර්ලිමේන්තුවේ එක දවසක් කිව්වා මෙයාට මොනවා හරි වුණොත් වෙන්නේ එහෙට මෙහෙට පැනලා හැප්පිලා කියලා. ඇයි එහෙට පණිනවා මෙහෙට පණිනවා? දැන් කොහෙද? දැන් සජබේ ගාව.
මොන කැත දේශපාලනයද? පළමු කොටම අපි හැම දිනටම වගකීමක් තිබෙනවා. අපේ රටේ දේශපාලනේ වැදගත් වෘත්තියක් බවට පත් වී ඉති. අපේ රටේ දේශපාලනේ මාතෘභූමිය සහ ජනතාව අතර වගවීමක් බවට පත් කළ යුතු යුතුයි. අන්නේ වගවීමක් ඒ වෘත්තියක් බවට වෘත්තීමේ දේශපාලනයක් අපේ රට අත්පත් කරලා දෙන්නේ ජාතික ජන බලවේගයේ පමණයි. මේ කැත පිළිනුණු ගඳ ගහන දේශපාලන සංස්කෘතිය අපි පරාජයට පත් කළ යුතුයි. අන්න අපිට දෙන ප්‍රධාන කාර්යය ඒක අපි කරන්න ඕනේ.